අපි ගිය සතියේ කතා කරානේ ෂියර් ෆෝසස් ගැනයි බෙන්ඩි මොමන්ට්ස් ගැන ඔක්කොම. එතකොට අපි තියරි කතා කරා. මං හිතන්නේ ප්‍රශ්නකුත් කරා ෂේප් එකේ. එතකොට අද අපිට කරන්න තියෙන්නේ බෙන්ඩි මොමන්ට්ස් උයි ෂියර් ෆෝසස් උයි ඔක්කොම තියරි පාර්ට්ස් ටික තමයි එඩිට් කරන්න තියෙන්නේ. එතකොට අපි දැන් තියරි පාර්ට්ස් ටික ඔක්කොම හරි දැන් ප්‍රශ්න අද දවසම කරන්න තියෙන අපිට මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන එක තමයි. හරි මං හිතන කට්ටිය තියරිත් බලන්න ඇති කියලා. දැන් මං කෙලින්ම ප්‍රශ්න වලට යන්නම්. එතකොට ඔයගොල්ලන්ට මං ප්‍රශ්නයක් දෙනවා, ඊට පස්සේ ඒක සාකච්ඡා කරනවා. ඒ වගේ තමයි ක්ලාස් එක යන්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියන්න. මේ ප්‍රශ්නේ මේක තමයි උඩ ප්‍රශ්නේ. එක ලියා ගන්න. මම ඊට පස්සේ මේක රූපසටහනක් ඇඳලා පෙන්නන්න. මෙතන තමයි x දුර මාක් කරන්නේ. මේක අපිට කියන මුලින්ම මේක simply supported beam එකක්. simply supported beam එකක් නම් වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ වගේ දෙපැත්තෙන් reactions දෙක එන්න ඕන. ඒ වගේම point load එකක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම මොකක්ද එන්න ඕන? load එක යම් කිසි point එකක් මත ක්‍රියාත්මක වෙන්න. මට දැන් ඕනේ මෙන්න මේවා ටික. RA RB ඊට පස්සේ shear force එකට equation එකක් දුරත් එක්ක bending moment එකට equation එකක් දුරත් එක්ක ඔන්න ඔය ටික හොයන්න මන් දෙන්නම් විනාඩි 10ක්. දැන් වෙලාව 8:17යි. දෙන්නම් ටයිම් එක මම 8:27 වෙනකම්. මොකද මේක හරියට ටික වෙලාවක් යනවා. දැන් ඔයගොල්ලන්ට මම දන්නේ තියරි මතක කට්ටියත් ඇති, තියරි අමතක කට්ටියත් ඇතිනේ. තියරි අමතක කට්ටිය ඉන්නවා නම් කමන්නේ මේ විනාඩි 10 අරගෙන තියරි ටික අම්මායි මතක් කරගෙන ප්‍රශ්නෙට යන්න. මොකද මේකේ තියරි නැතුව අපිට මුකුත් කරන්න බෑ. තනි කර නිකම් ඔයගොල්ලෝ තියරි තේරෙන්නේ නැතිනේ. අපි ඒල් කාලේ සන්ධි කළ දඬුවර තියරි දන්නේ නැතුව අපිට ඒක විසඳන්න බෑ වගේ තමයි මේකෙත්. බෙන්ඩි මොමන්ට්ස් වලයි ෂියර් ෆෝසස් වෙන එකේ තියරි දැන්න තු මුකුත් කරන්න බෑ. ඒ නිසා තියරි බලන්න ඕන කට්ටියයි තියරි බලලා සෙට් වෙන්න
මම විනාඩි 10ක් දෙන්නම්. ඊළඟ ප්‍රශ්න වලට විනාඩි 10 ඒවා හම්බෙන්නේ නැහැ. ඉතින් මේක පොඩ්ඩක් ටයිම් එක ගන්න ට්‍රයි කරන්න.
හරි, මං හිතනවා කට්ටියට ටයිම් එක ඇති කියලා හදන්න දුන්න. මං හදාගෙන යන්න. ගත්තාම අපි මුලින්ම හොයන්න ඕනේ මේකේ ආර්.ඒ. ගත්තාම ආර්.ඒ. හොයන්න නම් මම මෙතන දාගන්නවා ඒ.බී. කියලා පොයින්ට් දෙකක් තියෙනවා කියලා. මේක නම් ඇත්ත කතාව, මේක අපි ඒ කාලේ ඉඳන් දන්නවා. දැන් මෙතන මගේ අදින් පොඩි මිස්ටේක් එකක් කියලා දිනවා. මම මෙතන දුර හරියට මාක් කරලා තිබ්බේ නැහැ, සෝරි. ඒකට මේගොල්ලෝ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ දුර හිතන්නකො, මේ දුර එල් කියලා දාගත්තයි කියලා. මේ මුළු දිග සිම්පල් එල් කියලා දාගන්න. කට්ටිය දැන් මාත් එක්කම හදන්න බැරිලා හිටියන, සෝරි. මට ඇත්තට මට එක දැක්කේ නැහැ. ඉතින්ද දැන් හදන්න පටන් ගන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. මං ආර් ඒ කියන එක හොයද්දි මං කා වටාද ගුණ ගන්නවා? බී වටා ගුණ ගන්නවා. බී වටා ආර් ඒ වලින් සිම්පල් එල් දුරක් දුරින් ක්‍රියාත්මක කළ ඇතුළු ගුණය සමාන වෙන්න ඕනේ ඩබ්ලිව් වලින් එල් දුරක් ගමන් කළ ක්‍රියාගෙන ගුණයට. එතකොට ආර් ඒ නමට ඩබ්ලිව් එල් බෙදීම සිම්පල්. ඒ වගේම ආර් බී ගණිතී ඒ කොහොමද? ආර් බී වල දෙනවනේ ඒ වටා ගුණනය ගන්නවා. ඒ වටා ගුණනය ගත්තාම මෙතන ඉන්නේ ආර් බී වාරයක් සිම්පල් එල් සමාන වෙන්න ඕනේ ඩබ්ලිව් වාරයක් සිම්පල් එල් ඉන කැපිටල් එල්. ආර් බී සමාන ඩබ්ලිව් එල් ඉන එල් බෙදීම සිම්පල් එල්. හරි, ඔය දෙක දැන් අපි ඒල් කාලේ ඉඳලා ඉගෙන ගත්ත එක. මේ දෙක ගන්න පොඩි ළමෙක් වුණත් දන්න. ඒක නෙමෙයි දැන් අපිට වැදගත්. ෂියර් ෆෝස් එකයි බෙන්ඩින් මොමන්ට් එකයි හොයන එක තමයි වැදගත්. ඒක ගත්තාම ඉතින් බලන්න දැන් මෙන්න මේ දණ්ඩ මම ඇනලයිස් කරන ඉදී. මෙන්න මෙතන ක්‍රියාත්මක වෙනවා W කියන බර එතනින් R A එතනින් R B. ගත්තාම මම මාක් කරනවා මේ පොයින්ට් එක, මේ පොයින්ට් එක, පොයින්ට් එක ඔන්නම් පොයින්ට් තුනක් මාක් කරනවා. يعني මෙන්න මේ W ක්‍රියා කරන පොයින්ට් එක, W ට මෙහා පැත්තේ පොයින්ට් එකක්, W ට එහා පැත්තේ පොයින්ට් එකක්. මං හිතනවා ද අපි shear force එක හොයන්න මොකද කරන්න ඕන? අනිවාර්යෙන්ම shear force එක හොයන්න නම් අපි මේ දණ්ඩ දෙකට බෙදන්න ඕනේ. දණ්ඩ දෙකට බෙදන්න ඕනේ. ඒකට දණ්ඩ දෙකට බෙදන්න නම් අපිට බෙදන්න පුළුවන් විදියක් තියෙනවා. මෙතනින් බෙදන්නත් පුළුවන්, මෙතනින් බෙදන්නත් පුළුවන්, මෙතනින් බෙදන්නත් පුළුවන්. හැබැයි ඔගලොන්ට දැන්ට තේරෙනවද දන්නේ, මෙතනින් බෙදද්දි දණ්ඩයි මෙතනින් බෙදද්දි දණ්ඩයි ක්‍රියාත්මක වෙන බලවල වෙනසක් තියෙනවා. හොඳට බලන්න. දැන් ගත්තාම අපි ෂියර් ෆෝස් එක වැඩි මොකද කරන්නේ? ෂියර් ෆෝස් එක වැඩි මෙහෙම දණ්ඩක් තියෙනවනම් අපිට ෂියර් ෆෝස් එක කියන එක අනිවාර්යයෙන්ම පොයින්ට් එකෙන් පොයින්ට් එකට ෂියර් ෆෝස් එක වෙනස්. කියන්නේ මුළු දණ්ඩ පුරාම එකම ෂියර් ෆෝස් එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ෂියර් ෆෝස් එක කියන එක දණ්ඩේ පොයින්ට් එකකට අදාළයි. මම මෙන්න මේ පොයින්ට් එකේ ෂියර් ෆෝස් එක හොයද්දි මොකද කරන්නේ? මේ දණ්ඩ මං දෙකට කඩනවා. මෙතන කඩලා මේ දෙපැත්තේ තියෙන බල දෙක තමයි මම හොයන්නේ. ඒක කරනවා මේ වගේ බල දෙකක් මාක් කරලා ඒ දෙක හොයන්න තියෙන්නේ. මං කරන්නේ මෙන්න මේ එක අවස්ථාව, දෙක අවස්ථාව, තුන අවස්ථාව කියන එක ගන්න. එක අවස්ථාවේ ෂියර් ෆෝස් එක හොයන්න. ඒතර මොකක්ද තියෙන්නේ? මෙහෙම එකක් තියෙනවා, මෙහෙම තව එකක් තියෙනවා. එතනින් R A කියන එක ක්‍රියාත්මක වෙනවා. R A මේ පැත්තෙන් W ක්‍රියාත්මක වෙනවා, මේ පැත්තෙන් R B ක්‍රියාත්මක වෙනවා. හරි, ඔන්න දැන් ඕගොල්ලෝ බලන්න හොඳට.
මේ පැත්තෙන් R ඒ ක්‍රියාත්මක වෙනවා නම් මේ X කියන පොයින්ට් එකේ දණ්ඩ කැඩුවට පස්සේ මෙයා සමුදෘත වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේ පැත්තට shear force එකක් ක්‍රියෙන්න ඕනේ R A ට සමාන. තේරුණාද? ඒකට ප්‍රතිවිරුද්ධව මේ පැත්තේ shear force එකක් තියෙන්න ඕනේ R A කියලා. තේරුණාද? මම හිතන කට්ටියට තේරෙන්නේ නැතිද? මෙයාට ප්‍රතිවිරුද්ධව තමයි මෙතන මේක හැදෙන්නේ. දණ්ඩ සමතුලිතව තියෙන හින්දා. දණ්ඩ සමතුලිතව තියෙන හින්දා මෙහෙම shear force එකක් ඇති වෙන්න ඕනේ. මේ දැන් අපි දන්නවනේ ඕනම ලක්ෂ්‍ය පොයින්ට් එක shear force එකක් ගත්තාම මේ දෙන්නට දෙන්න සමාන වෙනවා. මේ දෙන්නට දෙන්න ඉන්ඩිවිජුවලි සමාන වෙනවා. මේ shear force එක තියෙන්නේ මෙයාට ප්‍රතිවිරුද්ධ. හරි. මම ගන්නවා දැන් ඊළඟට W බර ක්‍රියාත්මක වෙන තැන. R A R B. හරි. දැන් මට කියන්න මට shear force එකක් mark කරන්න ඕන. මම හිතනවා මම නිකන් shear force එක මෙහෙම mark කරා. හරි. shear force එක mark කරා. ආ, එතකොට අපි W mark කරන්නේ මොකේද? W මෙයාගේ mark කරන්නත් පුළුවන්. W මෙයාගේ mark කරන්නත් පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලෝ කියයි ආ මේක දැන් පොයින්ට් එකම පොයින්ට් එක දඬු දෙකනේ බෙදෙන්නේ. අපි W බෙදීම දෙක විදිහට මාක් කරමු. එහෙම ගන්න බෑ. W බෙදීම දෙක විදිහට පොයින්ට් එක මාක් කරාම ඒක එක බලයක් ඉන්නේ නැහැ කවදාවත්. W කියන්නේ ලක්ෂයේ ක්‍රියාත්මක වෙන මේකක් විතරයි. ඒතකොට මේක ලක්ෂ දෙකකට දුන්නයි කියලා ඊට සමාන ලක්ෂයේ ක්‍රියාත්මක වෙන බලයම ගන්න බෑ කවදාවත්. අපි දන්නවනේ දැන් මෙන්න මේ වගේ ID එකක් මං කිව්වේ. මෙන්න මෙහෙම ක්‍රියාත්මක වෙන බලය W කියන බලය. මම හිතන්නේ මේක කොකොල ගියේ මේක පොඩි ඉතා පොඩි එක අවස්ථාවකට ගෙනියන්නේ කියලා. W බෙදීම 2යි W බෙදීම 2යි කියලා ලක්ෂ දෙකකට දුන්නාම අය අපිට සම්ප්‍රයුක්තේ මෙහෙම W වලින් හදා ගන්න පුළුවන්. හැබැයි අර මුලින් ක්‍රියාත්මක වෙච්ච පද්ධතිය නෙමෙයි මේ තියෙන්නේ. මේ පද්ධතිය නෙමෙයි මේ තියෙන්නේ. මේ බලය අපි දෙකට කඩලා දී. එතකොට ඒක හරියන්නේ. තේරෙන්නේ නැති මං කියන්නේ. මෙහෙම කරන්න බෑ. අනිවාර්ය ලක්ෂීය වස්තුව නම් ඒ ලක්ෂීය වස්තුව එහෙමම තියන්න. ආ, එතකොට ඕගොල්ලන්ට තේරෙනවා. මේ ලක්ෂීය බලය මෙයා මතද ක්‍රියාත්මක වෙන්නේ? මෙයා මතද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මත මේ සඳහා පවතින. මම මොකද්ද එහෙනම්? මෙන්න මේ වගේ ලක්ෂීය වස්තුවක් තියෙන තැනක අපි shear force එක සාමාන්‍යයෙන් සලකන්නේ නැහැ. සලකන්නේ නැහැ කියන්නේ මෙතන ඇත්තම ඉන්ඩිටර්මිනන්ට්. අපිට හොයන්න බෑනේ. يعني මෙයා මේ බලේ මෙතනද මෙතන තියෙන්නේ කියන එක මත වෙනස් වෙනවා. ඒක නිසා අපි මේ වගේ වෙලාවට shear force එක හොයන්නේ නැහැ. නා. ඊළඟ එක තමයි මෙන්න මේ වගේ තියෙන එක. R A W R B. මෙන්න මේ වගේ පොයින්ට් එකක් තියෙනවා. මෙයාගේ ක්‍රියාත්මක වෙන shear force එක තමයි හොයන්න ඕනේ. දැන් ගත්තාම මෙතන බල දෙකක් තියෙනවා. දැන් මම මෙතනත් කරේ මොකද? මෙයා මත එක බලයෙන් ක්‍රියාත්මක වෙන මේ දන්නම එයාට අනුව S හදාගත්තා. එතකොට මෙයාගෙනුත් මෙන්න මේක හදාගන්න බැරි කමක් නැහැ. මේ දෙන්නගේ බලපෑමුත් මෙයාව හදාගන්න පුළුවන්. මම කරේ මොකද්ද? එක බලයක් තින්ද එයාව ප්‍රතිවිරුද්ධ වෙන මෙයා හදාගන්න. දැන් බලන්න. මේ පැත්තේ මට එක බලය දී. ඊට සමානව මම මෙතනට එකක් හදාගත්තා. එයා වෙන මොකද්ද? RB. ආ, දැක්කදනේ? shear force එක වෙනස් වෙනවා කියන එක තේරෙනවද? RB. ඒ කියන්නේ මේ ලක්ෂීය වස්තුවේ එහා පැත්තේ shear force එකයි මෙහා පැත්තේ shear force එකයි සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. තේරුණාද? එතකොට මම shear force එක ප්‍රස්ථාරික ඇන්ද
මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. දැන් මේකේ දුරවල් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මම මේ දුර වෙන්නේ මේක වෙන්න ඕනේ සිම්පල් එල් මයිනස් කැපිටල් එල්. මේක වෙන්න ඕනේ කැපිටල් එල්. මේක වෙන්න ඕනේ ඩබ්ලිව් ආර් ඒ ආර් ඒ කියන්නේ ඩබ්ලිව් ඔව් සිම්පල් එල්. මෙයා වෙන්න ඕනේ W simple L in a capital L over දැන් උගුණ ප්‍රශ්න ඇතුළේ කොහොමද මෙයා මෙයාව ධනයි මෙයාව ඍණයි විදිහට ගත්තේ කියලා. ඕගොල්ලන්ට මතකද මං කිව්වා shear force එක, shear force එක කියන්නේ මෙතන මේ ඇතිවන shear force එක නිසා, මෙන්න මේ shear force එක නිසා ඇතිවෙන්නේ clockwise shear force එකක් නේද මෙතන. clockwise shear force එකක් නම් එයා ධන වෙනවා කියන්නේ. මෙතන බලමු anti clockwise shear force එකක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙයා ඍණ වෙනවා කියලා කිව්වා. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ මේ පාඩමේ ගොඩක්ම තියෙන්නේ ඔයගොල්ලෝ ගාන හදන්න බැරිනවා නේ මිස් අස්, يعني තනිකරම මිස් අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න ඕන තමයි තියෙන්නේ. يعني ඔයගොල්ලෝ clockwise anti clockwise කියන එක වෙනස් කරගන්න අවස්ථාව. දැන් මට වෙච්ච වැඩක් තමයි ෆස්ට් සෙමස්ටර් එකේ ඔය ක්ලොක් වයිස් ෂියර් ෆෝස් එකයි ඇන්ටි ක්ලොක් වයිස් ෂියර් ෆෝස් එකයි මං ගන්න මෙන්න මේ දෙන්න. දැන් මේ දෙන්න සැලකුවොත් මොකද වෙන්නේ? ආ මේ දෙන්න ක්ලොක් වයිස්. ආ ඒක නෙමෙයි සලකන්නේ. මෙයා නෙමෙයි සලකන්නේ. සලකන්න ඕනේ මෙයා විතරයි. අපි දැන් දණ්ඩක් ගත්තොත් ඒ දණ්ඩේ ප්‍රතික්‍රියාවලියක් තියෙනවා. එයා මත ක්‍රියාත්මක කරන යම් කිසි ෂියර් ෆෝස් එකක්. ආ එයා විසින් එයා මොකද්ද කරන්නේ? දැන් බලන්න එයා මේ එයා කරන්නේ ඇන්ටි ක්ලොක් වයිස් මොමන්ට් එකක් තමයි හදන්නේ. එතකොට එයා ඍණ වෙන්න ඕන. න්යා කියන්නේ මේ නිකන් ආර් එකක්. හදිසි හරි ෂියර් ෆෝස් එකක් මෙහෙම තිබිලා මේ පැත්තට හදාගත්තොත් මොමන්ට් එකක් يعني ඒක ප්ලස් ෂියර් ෆෝස් එකක් කියලා ගන්න. ඒක තමයි මෙතන තර්කය. හරි. මෙන්න මේ ෂියර් ෆෝස් දෙක සලකලා ඒ දෙන්නගේ ගුර්ණ ගන්නවා. මේ දෙන්නේ ගුර්ණයක් නැහැ. ෂියර් ෆෝස් එකේ ගුර්ණයක් නැහැ. නිසා මේ දෙන්නේ ගුර්ණ සර ගන්න ඕනෙත් නැහැ. අනිවාර්යයෙන්ම අර එක ෂියර් ෆෝස් එකක් විසින් බීම් එකට දෙන මොමන්ට් එක බලන්න. ඒක ක්ලොක් වයිස් නම් ධන. ඒක ඇන්ටි ක්ලොක් වයිස් නම් ඍණ. ඊට පස්සේ බෙන්ඩින් මොමන්ට් එක. බෙන්ඩින් මොමන්ට් එක ගත්තාම ඒක කොටස් දෙකකට බෙදෙනවා. R A R B W capital L simple L. දැන් ගත්තාම මේ පොයින්ට් එක මම ගන්නම්කෝ x කිය මේ දුර x කිය මේ x මත අපි shear force එක හොයාගත්තා r a. මේ පැත්තට shear force එක r a. එතකොට හිත බලන්න දැන් මෙන්න මේකේ ඇති වෙන මොමන්ට් එක මොකද්ද? ක්ලොක්වයිස් අපි උඩදී කිව්වා නේද ක්ලොක්වයිස් බෙන්ඩින් මොමන්ට්, ක්ලොක්වයිස් වෙද්දි මොකද වෙන්නේ? බෙන්ඩින් මොමන්ට් එක ඍණ වෙනවා කියලා කිව්වා නේද? බෙන්ඩින් මොමන්ට් එක ඍණ වෙනවා කියලා කිව්වා ක්ලොක්වයිස්. එතකොට අද දෙන්න මේ බෙන්ඩින් මොමන්ට් එක එන්නේ මෙතන R A into x. හැබැයි යා තින මෙන්න මේ පැත්තට තමයි
පෙන්ඩිම් මොමන්ට් එක තියෙනවා. ඊළඟට RP W RB තනේස් තනේස් මෙයත් RB මෙයත් RB. දැන් ඔන්න ඔතන ගත්තාම මෙතන ගත්තාම හොඳට බලන්න අපි මේ ප්‍රස්ථාර ඇඳින්නේ මොකක් එක්කද? x එක්කනේ. අපි දැන් මෙතන බෙන්ඩින් මොමන්ට් එක සලකලා හරියනවා. මෙතන අපිට x ගෙන් දුරක් කියන්නේ. ඉතින් දුර සලකන්න පුළුවන්. ඊට වඩා හොඳයි නේද මෙන්න මේ පොයින්ට් එක ගන්න. මෙන්න මේ බීම් කැල්ල ගන්න. මේ බීම් කැල්ල ගත්තාම මේ RA කියන එක වටා S කියන එකෙන් ඇති වෙන්නේ මෙන්න මේ shear force එකෙන් ඇති කරන bending moment එක ධන. හැබැයි W ගෙන් ඇති කරන bending moment එක ඍණ. නේ? හොඳට බලන්න. W ගෙන් ඇති කරන එක ඍණ. shear force එකෙන් ඇති කරන එක ධන. ඒකට සාමාන්‍යයෙන් දැන් කරන්න පුළුවන් මේ වගේ එක උගල මේ එක බීම් එක දෙක බීම් එක කියලා ගත්තොත් මේ දුර x කියලා ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන් නේද? සිම්පල් L ඍණ x කියලා. මං කරන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ ඝූර්ණයේ සලකන. මෙයාගේ ඝූර්ණයේ සලකුවහම මට එනවා RB RB L ඍණ x. නෝ. දැන් මෙයා ධනද ඍණද? මෙයාගේ ඝූර්ණ හොඳට බලන්න. දැන් මම මෙයා ගත්තාම මේ ෂිය ෆෝස් එකෙන් ධන පොයින්ට් එකකුත් එනවා ඍණ පොයින්ට් එකකුත් එනවා. දැන් මෙන්න මෙයාගේ බෙන්ඩින් මොමන්ට් එක ගත්තාම මෙන්න මොකද්ද? ඇන්ටි ක්ලොක් වයිස් නේද? ඇන්ටි ක්ලොක් වයිස් නේ. එතකොට ඇන්ටි ක්ලොක් වයිස් නම් අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕනේ, සෝරි ධන වෙන්න ඕනේ මෙයාගේ ෂියර් ෆෝස් එක. හැබැයි අපි x මයින්නේ මෙයාගේ පැත්තේ ඉඳලා නෙමෙයි නේ? x මයින්නේ මෙයාට අනුව නෙමෙයි. x කියන විචල්‍යම ඉන්නේ මෙයාට අනුව නෙමෙයි. එතකොට x කියන විචල්‍ය මෙන්න මේ බීම් කොටසට අනුව මයින් නැත්තම් මොකක්ද වෙන්නේ? එයාගේ බෙන්ඩින් මොමන්ට් එකට ප්‍රතිවිරුද්ධ බෙන්ඩින් මොමන්ට් එක තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මං කියන එක හරි. අපි දැන් දණ්ඩක් ගත්තාම අපි දන්නවා මෙන්න මේ පොයින්ට් එකෙන් කැඩුවා කියලා. කැඩුවට පස්සේ මෙන්න මෙහෙමනේ දණ්ඩ තියෙන්නේ. මෙයා මත මෙහෙම බෙන්ඩින් මොමන්ට් එක ක්‍රියාත්මක වෙනවා, මේ මෙහෙම බෙන්ඩින් මොමන්ට් එක ක්‍රියාත්මක වෙනවා. අදිසියරි අපි මේ දණ්ඩේ බෙන්ඩින් මොමන්ට් එක හොයලා මේ දණ්ඩේ බෙන්ඩින් මොමන්ට් එක හොයලා ඒක මෙයාට ට්‍රාන්ස්ෆර් කරන්න නම් මොකද්ද කරන්න ඕන? එයාගේ සයින් එක මාරු කරන්න වෙනවා. ඒක තමයි මෙතන කරන්නේ. මෙයාගේ බෙන්ඩින් මොමන්ට් එක හොයලා එයාව එහා පැත්තට ට්‍රාන්ස්ෆර් කරනවා. මෙයාගේ බෙන්ඩින් මොමන්ට් එක හෙව්වම මේක ධන එකක් කියලා හොයා කර. හැබැයි ඒක එහා පැත්තට ට්‍රාන්ස්ෆර් කරද්දී ඍණ RB L ඍණ x. තේරුණාද? ඍණ RB L ඍණ x ඍණ RB L ධන RB x. ඒකෙන් මෙන්න මෙහෙම එක. හරිද? මං හිතනවා කට්ටියට තේරෙන්නේ නැති කියලා. එහෙම තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ආයි පොඩ්ඩක් මම මේ කරපු වැඩ ටික නිකන් ඔයගොල්ලන්ට දාගෙන යන්නම් බලන්න. වද කරේ මේක ඇත්ත කතාව. මේකේ
කන්ෆස් වෙන්න පුළුවන් තරම් ගොඩක් තියෙනවා. වෙන්නේ මො කොච්චර ලේසිනත් පාඩුවේ කන්ෆස් වෙන්න පුළුවන් තරම් ගොඩක් තියෙනවා. කට්ටිය මගෙන් අහලා තිබ්බා රිෆර් කරන්න හොඳ පොත් මොනවද කියලා. මංගාව පොත් වගේ තිබ්බ. ඇත්තම දැන් මංගාවේ පොත් ටික නැහැ. මේ පොත් කියන්නේ පොත් ෆිසිකල් පොත් නෙමේ PDF තිබ්බේ. මම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ගෲප් එකට ඕන පොත්වල රිසෝර්සස් ඒවා ටික ඔක්කොම මම දාන්නම් අද ක්ලාස් එක ඉවරලා. මොනවද රිෆර් කරන්න ඕන පොත්, තව කරන්න ඕන ප්‍රශ්න මොනවද තියෙන මොනවද කියලා මට මම දාන්නම් අද ක්ලාස් එක ඉවරලා. හරි මම හිතන කට්ටියට තේරෙන්නේ තේරෙන්නේ නැති කියලා. එහෙම සමහරවිට මේක තේරෙන්නේ නැති වෙන පොසිබිලිටි එකක් තියෙනවා. ඒක නිසා එහෙම මොකක් හරි අවුලක් තියෙනවා නම් එක්කෝ මට මැසේජ් එකක් දාලා ගන්න කියන්න මේකයි තේරුන්නේ නැහැ එහෙම කියලා, නැත්නම් ආයි පාරක් වීඩියෝ රිෆර් කරන්න. එහෙමත් තේරුන්නේ නැත්නම් මට කියන්න, මම එහෙම වුණොත් මේක තව එක්ස්ප්ලেইন කරලා කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්න ලියාගන්න. හරි මෙන්න මේකේ මේ වගේ මේකක් කියන්න. මෙන්න මෙහෙම දණ්ඩක් තියෙනවා සිම්පලි සපෝර්ටඩ් දෙපැත්තෙන් රියක්ෂන්ස් දෙකක් ක්‍රියාත්මක වෙනවා R A R B කැපිටල් L දුරකින් තියෙන්නේ. මෙන්න මෙහෙම යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ්ස් ක්‍රියාත්මක වෙනවා. ඔන්නම් එතකොට මේකෙ x එක shear force එකයි bending moment එකයි වෙනස් වෙන විදිහ දාන්නේ. ඒ වගේම RA RB වයි. ඒකට මම විනාඩි 5ක් දෙන්නම්. 8:50යි 8:55 වෙනකන් ටයිම් එක දෙන්න. 8:55ට මම හදලා.
හරි. මම හදාගෙන යන්නම් ගාන බලන්න. දැන් මෙන්න මෙතන තියෙන මොකද්ද? Uniformly distributed loads. ඒ කියන්නේ අර පොයින්ට් යම්කිසි පොයින්ට් එක ක්‍රියාත්මක කරන බලයක් නෙවෙයි. මේක මුළු දණ්ඩ පුරාම ක්‍රියාත්මක කරන බලය. එතකොට මේ දණ්ඩේ ක්‍රියාත්මක වෙන මුළු බලය වෙන්නේ මොකක්ද? W into capital L. W into capital L තමයි මුළු බලය වෙන්නේ. එතකොට මට ලියන්න පුළුවන් RA කියන එක සමාන වෙනවා RA දැම්ම මෙතන මේ B A කියන පොයින්ට් එකක් ගත්තොත් B වටා ගුණනය කරන RA into L සමානයි ඔන්න ඔතෙන්දී අපිට ප්‍රශ්නයක් වෙනවා මෙන්න මේ දණ්ඩේ දිගේ මුළු ක්‍රියාත්මක වෙන දවල බලය කොතනින්ද ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මේ සම්පෘක්ත කොහෙන්ද තියෙන්නේ අපි දැනන්නේ මෙන්න මේක නිකන් මෙන්න මේ වගේ බල ටිකක් මෙන්න මෙහෙම මෙහෙම ක්‍රියාත්මක වෙන බල සෙට් එකක් ඔහොමනේ. එතකොට ඒකේ සම්පෘක්ති ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගේ මැද පොයින්ට් එකකින් එල් බෙදීම දෙක මැද මැද පොයින්ට් එකකින් ක්‍රියාත්මක වෙනවනම් W L කියන බර ක්‍රියාත්මක වෙන එල් බෙදීම දෙකකින් එල් කියපෙන එකට R A වෙන්නේ W L බෙදීම දෙකයි. ඒ වගේම R B වෙන්නේ W L බෙදීම දෙකයි. හරිද? ඒක හදාගත්තද? ඒක හරි කියලා මම හිතන්නේ. ඊට පස් දැන් දෙන ෂියර් ෆෝස් එක හොයන්න. ෂියර් ෆෝස් එක ගත්තාම මෙතන අර වගේ පොයින්ට් වයිස් බලයක් නැහැ. පොයින්ට් එකක් පොයින්ට් වයිස් බලයක් නැහැ. එතකොට මෙයා වෙන්නේ මොකද්ද? මෙයා යම්කිසි දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම දණ්ඩ මෙහෙම කැඩුවොත් අවස්ථා දෙකකට මේ දුර x නම් මේ දුර වෙන්නේ කැපිටල් L ඍණ x. එතකොට මෙයා මෙයා මෙයාගේ ක්‍රියාත්මක වෙන බලය වෙන්නේ Wx කියලා බලයක්. මෙයාගේ WL ඍණ x කියලා බලයක්. එහෙමනේ. එතකොට මෙයාගේ මේ ක්‍රියාත්මක වෙන බලය Wx කියන බලය අපිට කියන්න පුළුවන් මෙන්න මේ x බෙදීම දෙක දුරකින් සම්ප්‍රයුක්තිය ක්‍රියාත්මක වෙනවා කියන. මේම RA කියලා එකක් තියෙනවා. RB කියලා එකක් තියෙනවා. මෙයාගේ සම්ප්‍රයුක්තිය L ඍණ x බෙදීම දෙක පොයින්ට් එකේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අපි මොකද්ද කරන්නේ? මේකට අපි shear forces හරියටම අර මුලින් වගේ දිශාව ඩිරෙක්ෂන් එක දන්නේ නැහැ. කියන්නේ අපි දන්නේ නැහැ නේ මේක මොන වගේ එකක්ද ක්‍රියාත්මක වෙන්නේ. මම මේකට නිකන් දා ගන්නවා shear forces දෙක. මෙන්න මේ. දැන් මට shear forces ඩිරෙක්ෂන් එක ගන්න පුළුවන්. මම මේක මේක දබලනවා. මෙන්න මේ දණ්ඩට දන් මේ බීම් එකේ කොටසට. RA දන S සමාන වෙන්න ඕනේ. ඉතින් W x බෙදීම දෙකට. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය. එතකොට S සමානයි W x බෙදීම දෙක ඍණ R A. S සමානයි W x බෙදීම දෙක ඍණ R A කියන්නේ W L බෙදීම දෙක. S සමානයි W x ඍණ L බෙදීම දෙක. මේක ගත්තාම මෙයා ධනද ඍණද? මේ shear force එක මම mark කරන්නේ. මම මේ shear force එක mark කරා.
මාක් කරා මේ ෂියර් ෆෝස් එකෙන් මේ දුර මයින x කියන පොයින්ට් එකට එයා වට ඇති කරන්නේ මොන මොන වගේ දැන් මේ ෂියර් ෆෝස් මොමන්ට් ෂියර් ෆෝස් එකේ මොමන්ට් එකක් නෙමෙයි කතා කරන්නේ අර ඒක හරි කියනවනේ අපි ක්ලොක් වයිස් ද ඇන්ටි ක්ලොක් වයිස් ද කියන්නේ මේ ෂියර් ෆෝස් එක ක්ලොක් වයිස් ද ඇන්ටි ක්ලොක් වයිස් ආ ෂියර් ෆෝස් එක ඇන්ටි ක්ලොක් වයිස් එහෙනම් මෙයා මොකද වෙන්නේ ඍණ වෙන්න ඕන ආ එතකොට ඍණ වෙන නිසා මේක ම ඍණ ලකුණක් දැම්මම W L බෙදීම 2 වෙන W X බෙදීම 2 තේරෙනවද කට්ටියට මොකද මම කරේ මුලින්ම මාක් කරගත්ත නිකන් මට ඇමතේ දියෙ ඊට පස්සේ එයාට සමීකරණ ලියලා එයාගේ ඊට පස්සේ එයාගේ තමයි එයාගේ දිශාව සාධාරණ බලපුවා shear force එකෙන් දුර මනින ලක්ෂයට ඇති කරන shear force එක clockwise ද anti clockwise ද කියලා බලමු ඊට අනුව මාක් එක දාගත්තා එතනින් පස්සේ සමීකරණ ලියාගත්තා ඔන්න බලන්න දැන් මම මේකේ ඉක්වේෂන් එක හඳුන. S x එක මෙන්න මේ වගේ හැඩයන් ඉතින්. පටන් ගන්නේ W L බෙදීම දෙකින්. ඒ වගේම ඉවර වෙන්නත් ඕනේ. W L බෙදීම දෙකින්. මෙන්න මේ වගේ පොයින්ට් එකේදී L බෙදීම දෙකේදී බිංදු වෙනවා. අයි එල්ලලි එන්න මේ යගේ මොකද කට්ටියට තේරුණාද ඒකද මම මේකෙදි අර අවස්ථා දෙකක් සැලකුවේ නේ අවස්ථා දෙකක් සැලකන්නද මට එක එක ඉක්වේෂන් එකෙන් මේක හදාගන්න පුළුවන් තේරුණාද මේ කට්ටියට තේරෙන බලන්න මෙන්න මේ එල් බෙදීම දෙක ලක්ෂයට මෙහා පැත්තේ මෙයාගේ ෂියර් ෆෝස් එක ධන වෙනවා මේකට මෙහා පැත්තේ ෂියර් ෆෝස් එක ඍණ වෙනවා හැබැයි මට ඒක අර අවස්ථා දෙකකට සලකන්න ඕනෙ නෑ මොකද මෙතන ස්මූත් ට්‍රාන්සිෂන් එකක් තියෙනවානේ කන්ටිනියස් මේ ප්‍රස්ථාරය කන්ටිනියස් ඒක නිසා අපිට අවස්ථා දෙකක් සලකන්න ඕනෙ නෑ මොකද මේ යුනිෆෝම් ලෝඩ් එකක් නේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එක ඒක නිසා කන්ටිනියේෂන් එකක් තියෙනවා අපි අරක අවස්ථාවේදී පොයින්ට් වයිස් විශේෂයෙන්ම මෙන්න මේ ගේ ගණන් හදද්දී පොයින්ට් වයිස් වේට් තියෙනවනම් පොයින්ට් වයිස් ලෝඩ්ස් තියෙනවනම් අනිවාර්යෙන් පොයින්ට් වයිස් ලෝඩ්ස් වල දෙපැත්ත බලන්න ඕනේ යුනිෆෝම් ලෝඩ්ස් වල බලන්න දෙන්නේ යුනිෆෝම් ලෝඩ්ස් වල එක පැත්තක් ගත්තාම අනිත් පැත්ත නිකම්ම හැදෙන ඊළඟට බෙන්ඩින් මොමන්ට්ස් හොයන්න. හරි පොයිතර මේක බලාගෙන ලියාගන්න දිය මොනවද බෙන්ඩි මොමන්ට් එක හරි දැන් ගත්තාම බලන්න
विंडिंग मोमेंट है। මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් දුරමයින් එයාවට ගුණ ගන්නවා. උඩ මට එනවා W X බෙදීම දෙක වාරයක් X බෙදීම දෙක. රින මේ පැත්තට දන කියලා ගන්න S වාරයක් X. එතකොට මෙන්න මේක මේ පොයින්ට් එක වටානේ මම ගත්තේ. ඒ පොයින්ට් එක වටා ගත්තාම මේ බෙන්ඩින් මොමන්ට් එක හොයන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් කරන්නේ ඒ පොයින්ට් එකට. හැබැයි ඇත්ත කතාව ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට සෙට් වෙන්න පුළුවන්. මම එක වෙනස් විදියට හදලා පෙන්නන්න. දැන් මම මේ තියෙන ඒ පොයින්ට් එක, මේ තියෙන x පොයින්ට් එක, x පොයින්ට් එකට බෙන්ඩි මොමන්ට් එක ගන්න පුළුවන්. එතකොට s කියන බලය අපිට සලකන්නේ නැහැ. දැන් s කියනක හොයන්න එපා. දැන් s කියනක හොයලා ආදේශ කරන්න එපා. ඒක ඇත්තටම රිස්කි. එහෙම හොයන්න ගියාම වරදින්න පුළුවන්. හොඳම පොයින්ට් එක තමයි x වටා ගන්න. x වටා ගත්තාම w x බෙදීම දෙක වාරයක් x බෙදීම දෙක ඍණ r a වාරයක් x. හරි. දැන් මෙතන බලන්න මේ පොයින්ට් එක වටා මෙයාගෙන් ඇති කරන්නේ සැගින්ද හොගින්ද කියලාද බලන්න ඕන. يعني මෙයා මොන පැත්තටද ඇති කරන්නේ කියලා බලන්න තියෙනවා. දැන් ඒතකොට බලන්න මෙයාගේ එන අගේ වෙන්නේ ඍණ W බෙදීම දෙකයි L X ඍණ X වර්ගය. මෙයා X X X කියන අගයත් එක්ක බෙන්ඩි මොමන්ට් එක වෙනස් කරනවනේ. ඒක මොකද කරන්නේ දෙන්නේ අපිට? ඒකේ පස්තරගත කරන්න තියෙන්නේ. හැබැයි හොඳට බලන්න දැන් මෙතන මෙන්න මේ R A කියන එක මෙයාට වඩා විශාල. එතකොට මොකද්ද වෙන්නේ? මෙයා සැගින් බෙන්ඩින් මොමන්ට් එක. සැගින් බෙන්ඩින් මොමන්ට් එක නම් මොකද්ද වෙන්නේ? මේ අගය ධන වෙන්න ඕන නේ. මේ අගය ධන වෙන්න ඕන. එතකොට මේ අගය ධන වෙනවා කියන්නේ මේ කොටස තව රිමේකින් ගුණ වෙන්න ඕනේ නැහැ. එතකොට මට mx කියන එක ලියන්න පුළුවන් කියලා ඉන්න. ඍණ W බෙදීම දෙක මම කරලා තියෙන්නේ මෙන්න මේ මේ ඍණ එක තමයි ඉස්සරහට අරන් දෙක වාරයක් L X ඍණ X වර්ගයේ මෙයාගේ හැඩේ නේ හොන්. මෙන්න මෙහෙම හැඩයක් පැරබෝල එකක් එන්නේ. ඒක ඔයගොල්ලෝ ගෙදරදී බලන්න. මෙන්න මේ වගේ පැරබෝලයක් එන්නේ. පට්ටියට මම එක හදන්න ඒක බලාගෙන ලියන්න පොඩි ටයිම් එකක් දෙන්න. ලියන්න පට්ටි
හරි මං එහෙනම් දැන් ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න. යනිෆෝර්ම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ්ස් තමයි W. මෙයා මයින් X මෙහෙම. දැන් මට ඕනේ B A මෙන්න මේ පොයින්ට් එකේ. ඒ පොයින්ට් එකේ ක්‍රියාත්මක වෙන මොමන්ට් එක ඕනේ, බලය ඕනේ, ඒ වගේම ෂියර් ෆෝස් එක ඕන. ෂියර් ෆෝස් එක දණ්ඩ දිගේ ක්‍රියාත්මක වෙන ෂියර් ෆෝස් එක. ඒ වගේම බෙන්ඩින් මොමන්ට් එක ඕන. කට්ටිට මම දෙන්නම්කෝ විනාඩි දැන් 9:13යි. විනාඩි 5ක් දෙන්න, 9:18 වෙනකන් ටයිම් එක දෙන්න ට්‍රයි කරන්න.
හරි අපි ගන්න හදාගෙන යමු. එතන ගත්තාම දැන් මෙතන මෙහෙමනේ බල ක්‍රියාත්මක පල්ලයට එතකොට මේ දුර මං එල් කියලා දාගත්තු අපිට එල් කියලා දාගත්තු සම්පූර්ණ පල්ලයට තියෙන බලය වෙන්නේ WL. එතකොට මෙන්න මේ RA වලින් ඒ බලය ඇති කරන්න එක RA වලින් WL කියන බලය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම මේ මෙන්න මේ බලවල සම්ප්‍රයුක්තිය නිසා මෙන්න මේ පොයින්ට් එකට ඝූර්ණ එක ඇති කරනවා. ඒ ඝූර්ණය මෙයා විසින් ඇති කරන්න ඕන. ඒ ඝූර්ණය සමාන වෙන්න ඕන W L බෙදීම දෙක වැඩි කිරීම L. එතකොට ගූර්ණය වෙන්නේ W L වර්ගයේ බෙදීම දෙක. මම උතර මේක මේවනම් සාකච්ඡා කරන්න ඕනේ නැහැ ලොකුට තේරෙන්නේ නැති කියලා ගැටේ. මොකද දැන් මේක වෙලා තියෙන්නේ මෙන්න මේ බලවල සම්ප්‍රයුක්තිය විසින් ඇති කරන ගූර්ණය මෙයා විසින් නැති කරන්නේ. ඊට සමාන ගූර්ණයක් තමයි මෙතන තියෙලා තියෙන්නේ. ෂියර් ෆෝස් එක හොයද්දී ෂියර් ෆෝස් එක හොද දැන් ෂියර් ෆෝස් එක ගන්න බෙන්ඩින් බෙන් මේක දෙකට කඩන්න. තනියම බල ක්‍රියාත්මක වෙන. මෙතන R A කියන බලයක් ක්‍රියාත්මක වෙන. ගත්තාම දැන් මෙතන මම නිකම්ම කරගන්න සිය පොස්ට් එක. එතකොට මේ ෂියර් ෆෝස් එක මේ මේක මොකක්ද දෙන්නේ? මේ ෂියර් ෆෝස් එක රින ඇයි ඇන්ටි ක්ලොක් වයිස් මට ලියන්න පුළුවන් R A ධන S සමානයි W X. එතකොට මට සමානයි W X ඍණ R A S සමානයි. දැන් මෙතන මෙතෙන්ට නිකන් සයින් එක දැම්මනේ. මෙතන දාන සයින් එක W X ඍණ A සමාන RA ඍණ WX වරින RA ඍණ WL ඍණ WX වරින WL ඍණ X. මෙන්න මේ වගේ ෂිය ෆෝස්සේ ක්‍රියාත්මක වෙනවා. එහෙම අඩු වෙන්න ඕන. හරි ඊළඟට වෙන්ඩින් මොමන්ට් එක වෙන්ඩින් මොමන්ට් එක ගත්තාම
මේ දුර එක්ස් කියලා ගත්තොත් ආර් ඒ කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා මෙතන. සමාන වෙන්න ඕනේ. දැන් මං කියවන බෙන්ඩි මොමන්ට් එක ගන්න කොහොමද? මෙන්න මෙයා වට يعني අපි සලකන ලක්ෂ්‍ය වට ගුණන සලකන දා ගන්න. එතකොට හොඳට බලන්න. දැන් මෙතන මෙයා වට ගුණන සලකද්දි මෙතන R A කියන නිකම් බලය විතර නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඇයි? M කියලා ගුණනකුත් ක්‍රියාත්මක වෙනවා නේ. එතකොට මෙයාගෙනුත් බලපෑමක් එනවා. එතකොට මොකද්ද කරන්නේ? මේ පොයින්ට් එක මේ කැලේ නේ අපි සලකන. අනිත් කැලේ. එන්න මේ. එතන තියෙනවා L in X කියලා දුරක්. මෙයා මේ ක්‍රියාත්මක කරනවා W L in X කියලා බරක්. එතකොට බලන්න දැන් මේ පොයින්ට් එක ගත්තාම මේ පොයින්ට් එක හොගින්ද සැගින්. මෙතන මේ ගත්තා මේ පොයින්ට් එක වඩා මෙයා මේ වෙනවනේ. එතකොට ඒක වෙන්නේ ධන බෙන්ඩින් මොමන්ට් එක. W L in X කියන එක L in X දෙදීම දිගින් ගුණ කරන්න තියෙනවා. එතකොට එනවා W L in X වර්ගය දෙදීම දෙකයි. ප්‍රධාන ඒකෙන් උපසර හදනවා. මෙන්න මේක හැඩේ පොඩ්ඩක් අවුල්. සොල්ලම හොඳටම කට්ටියට තේරෙන්නේ නැති කියලා මේ හදාගෙන යන විදිය. ලියා ගන්න ඕන නම් බලාගෙන ලියන්න.
හරි. මම කට්ටියට දැන් ගෙදරටක් දෙන්නම්. ගෙදරට ගණන් දෙකක් දෙන්නම්. එකක් තමයි. සිම්ප්ලි සපෝර්ටඩ් බීම් එකක් තියෙනවා. එයා වටා පොයින්ට් වයිස් බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ මෙයාගේ සම්පූර්ණ දිග වෙන්නේ කැපිටල් එල්. මෙයා තියෙනවා එල් බෙදීම 3 දුරකින්. මෙයාගේ මෙතන දුර එල් බෙදීම 6. ඊට පස්සේ මෙයාගේ මෙන්න මෙහෙම යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. පටන් ගන්න එල් බෙදීම 2 ඉඳලා 4 එල් බෙදීම 6. 4 එල් බෙදීම 6 දක්වා මේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. මට A B C D E F A B වල B C වල C D වල D E වල E F වල shear force එකයි bending moment එක හොයන්න. දැන් මේකේ මෙතනට අවශ්‍ය theory ඔක්කොම ටික අපි උඩ ගණන් තුනේ කරලා තියෙන්නේ. දැන් මේ කැම්පස් එකේ වෙන ප්‍රධාන දෙයක් තමයි ඔයගොල්ලන්ට තියෙරි පුළුවන් වෙන ගණන් 100ක් විතර හදන්නේ. දැන් මේ මම කරා වගේම එක ගණක් හදලා ඔයගොල්ලන්ට ගෙදර try කරන්න තමයි දෙන්නේ. මේකට මේක මේක මේ විදියට පුළුවන් වෙන බලාගෙන පුරු වෙන බලන්න අනිවාර්යයෙන්ම. නැත්තම් කැම්පස් එකේ ලොකු ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යෙන්. මේ ඒක නිසා අනිවාර්යයෙන්ම මේ විදියට හදන්න try කර දෙන්න. දැන් මම පොළොවේ මේ වගේ combine කරලා තමයි ගණන් දෙන්නේ. මෙතන point wise weight තියෙනවා. ඊට පස්සේ uniform distributed weight තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. ඒ හින්දා මේ ඔන්න ඕකේ shear force එකයි bending moment එක හොයන්න. හරි, කට්ටිය මම හිතනවා දාගන්න ඇති කියලා මේක රූප සටහන. එතකොට ඇත්තටම අද කරන්න තිබ්බ තියරි පාට් එක එතකොට එතනින් ඉවර වෙනවා. ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ ඔය වගේ කම්ප්ලෙක්ස් අවස්ථාවල ප්‍රශ්න ටිකකුයි. ඊට පස්සේ ඒක කතා කරලා ප්‍රින්සිපල් ඔෆ් සුපර්පොසිෂන් වලට යමු ඊළඟ දවසේ. අද මේ ප්‍රශ්නේ ට්‍රයි කරන්න මම ඒ වගේම අද ගෲප් එකේ දාන්න ඕගොල්ලෝ ප්‍රිෆර් කරන්න ඕන පොත් මොනවද, මෙකැනික්ස් වලට ස්පෙෂලි මෙකැනික්ස් වලට මොනවද ඕනේ. ඒ වගේම දැන් අපේ ඕගොල්ලෝ පොතක් එහෙම කියවලා තියාගත්තට පාඩුවක් නෑ. ඉස්සරහට එනවා ඩයිනමික්ස් කියලා පාට් එකක්. ඒක ඇත්ත කතාව ස්ටැටික් වලට වඩා ටිකක් අමාරුයි. ඒකට ටයිම් එකක් යනවා වැඩි නිසා. ඒක නිසා ඒවටත් ඕන පොත් ටික මම අද දාන්න බලන්නම්. ඕකටත් මෙකැනික්ස් වල ප්‍රොපර්ටිස් ඔෆ් ප්ලේනුයි මේ බෙන්ඩි මොමන්ට් වලට අවශ්‍ය රිසෝසස් ටික මම අනිවාර්යයෙන්ම දාන්න. ඒ වගේම කට්ටියට මම මේ දැන් කරන PDF එකේ මම නෝට් එකක් ඔයලිනවනේ. ඒ නෝට් එකත් ඔයගොල්ලන්ට ලෙක්චර්
මැටීරියල්ලක් වගේ අවශ්‍ය නම් මේ ගෲප් එකේ ඔගොල්ලෝ රික්වෙස්ට් කරන්න, එතකොට මට ගෲප් එකේ මේක දාන්න පුළුවන්. ෂුවර් එකක් නැහැ. කට්ටියගේ රික්වෙස්ට් එක අනුව තමයි මම දාන්නේ. එච්චරයි අදට ඒ ටික තමයි කරන්න දෙන්න. එහෙනම් කට්ටියට ගුඩ් නයිට්. හරි කට්ටියට ගුඩ් නයිට්. අදට ක්ලාස් එක ඉවරයි.